ේවා මහත්මිය දේවාන ජයතලක මහත්මියයට පහුගිය දවසක මේ ආ්ඩුව එන්න ප්‍රබල ඇමතිවරු. කැනෙ මහජන ජන්දයෙන් පත්තච්ච ප්‍රබල ඇතිවරු කීප දෙෙනෙක් එතුමියට තර්ජනාත්මකවම රාජ්‍ය නිලධානිියයක් විදිහයට එතුමියයට විවිධ අවස්ථාවං වලදී අපි දැක්කා එතුම අපහසුතාවං වලට පත් කරන්න සූදානන්ගෙන අසර. රාජ්‍ය ජනජනතාවගේ බලය අරගෙන චන්දයට පත්වෙච්ච අයට රාජ ප්‍රතිපති සැකස්කිරනීමේ හැකියාව තිවා. ්‍රියාමකිරීමේ හැකියාවවතියන්නේ රාජ්‍ය නිලධාරීන්ට ත නිලධාරීන්ට බලපෑම් කිරීමට කිසිසත්ම අයිතියක් නෑ තියෙන රටේ තියන ඒට අදා නීති පද්ධතියක් තියන නීතිරාමමුතුර රාජ්‍ය පරිපාල නිධරින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්ම කිරීමේ කාරිවාරය ඇයට තියනවා. දේවාන ජයතලක මහත්මියත් එබඳු කාන්තාවක්. අපි දැක එතුමියට වි දවස්තාවහලද මේ රටේ දේශපාල නායකමකයාගන්න අය විධ අන්තේට අංගලට මමුුණු පපත්වන යමත්. කෙලින් කියන රජුව කතා කරන හරියට යුක්ති සාකතව යමක් රටවෙනුවෙන් ඉදිරිපත් කරන ප්‍රාජිලධාර මේ වගේ පහුල්තාරපත් කනක බඩපතල වැද්දක්. තින් එතුමිය සඳහන්කරමේ ගම්පා දිශ්‍රික්කයේ සිදුවීමක් පිළිබඳව. ම මේ පිළිබඳ සොයා බැලුව. මේ කියන භූමිභාගේ තියෙන්නේ ගම්පා දිස්ත්‍රික්කේ දොම්පේ ප්‍රදේශය ලකම් කාරයාලයට අයත් මීතිරිගල කියන ප්‍රදේශය කැනෙ ඒ මේකැවිල්ලා. එදදා අටසි අසූ පහයේේදිී රක්ෂිතයක් බවට පත් කරපු ස්ථානයක්. මේ අකර සීයක්. එතන මේ අකර සීය භූමි ප්‍රදේශය සාමාන්‍යෙන් නගරයක තියෙන ප්‍රධාන නගර බැලවාම කොන ගම්පක් ගම්පා දිස්ත්‍රික්කේතියෙන අ රක් අධි රක්ෂිතයක් වගේම කලණ ගංගාවතය අවසාන ජලපොසක ප්‍රදේශය තමයි මේ භූමිභාගය. එත මේ භූමිභාගය පිළිබඳව තමයි ඇතුමේ සහන්කරන්නේ. තකොට මේ භූමි භාගේ සාමානයේ රක්ෂිතයක් බවට පත් කලති නොනම් මේකට ඇතුළ වීම සම්පූර්ණෙන් තහනම්. හැබැ මේ වෙන කොටම පවුල් කීපයක් මේ පදිංචි කල ති න කවුද පදිංචි කලති මේ දේශපාල හි චයියු. මේ ජනතාවකින් බලයටට පත් එච්ච මිනිස්සුන්ට පුළුවන් රට්රටේ නීති හඩලා. ඉදස් නමස එතා සටසි අසූ පහේදි ගැසත් කරලද මේ රක්ෂිතය රක්්ෂියය දේශවා රක්්ෂිතය ඇතුළට පිමිසුරංග වලිවරලා මේක සම්පූර්ණයම ජන ජනපද කරනයක්ක් බවට පත් කල තියනකොට කෞුදු මේක වැරදිකාරය බවට පත්න්නේ. එතට රාජ්‍ය මේ මේ බලය ලැබිච්ච බලධාරීන් අවුරුදු පහැන් ඉවත්වල ඇයයි. නිලධාරන් ඒකට වග කියන්න මේකොල්ලො මේ බාරගන්නවන්නේ මේ කොල්ල කෑගහල සද්‍ය දාලා මේ කලලා යයි ඉිිය පුප්පගෙන කෑ ගලා. ඇ නිලධාරීෙන් කවදාරි ෙදර හ පැශන් ගත් නිසුන් ව සාචිදනන්නේ. එනිසා අනිත්්‍යක මේ අවසාන මිනිස්සුන් බොන්න තියන වතුරුකොද පවා. අවසාන සුසුම් පද ප ගෙල මිරික තත්වරන පාලකව පත් කරන්නින් පේ නකන අවසාන ජලපෝධ පෝෂක ප්‍රදේශය කැණ ිගම් මිියාවත යෙන. තකොට මේක විනාස කරන්න කටයුතු කරන මොනතරම් බරපතල වැද ගැනි මනුස්සයකුට අපි අපි විරද්ධනෑ මිනිස්සුන් ඉදන්දනවට. ඉඩන් දෙන්න ඕනෙ නම් ඕනතරම් මේ මුඩු වෙච්ච ඉඩන් තියෙන. ඒ ඒ පතිදිංචි කරන්න පුළුවන්න්නේ රක්ෂතා අ්‍යන්තරයට ීගව යයි. ඒඒ එක පැත්තෙන් අපි හිතරවා මූන්ට වමනයි මනිස්සු ඉක්මණ රාධදර් කන ජලපෝෂක ප්‍රදේශයකින් තමයි ංගාවමටියාවතට ජලයෙන්නේ. ගංගාවට ජලයයන මේ කියන අවසාන මිට මේ තියන රක්ෂිතය පවා විනාස කළ දැම්මා. වෙන්නන්නේ ජලපෝසක ප්‍රදේශයන ජලය තම්පරින් ැතිවෙලා යනවා. අපිට කවදහරි මේ මිනිස්සුන්ටත් මේ තේරෙන්නේවදහරි මේ ගංගාවට මේ පෝක ්‍රතිික හිදිලා හිල්ලා. ුේ මක ැප්පක වතුරේ ගන්න ොන හැම ර ර ේැේ හිදරගේ දවර පි දවසග වර ැ ම ිනිසු න ත පහ ප තර පදක් නැව ොත ප පත් මනිසුටම හිතන්න මොලක් නැ්ද. එනිසා පාලෙකයුන්ට. බලය දෙන්නේ අවරුදු පහගට හරි ලස්සන ක්‍රමවේදයක් අදන්න. මිනිස්සුන්ට ජීවත්වෙන පරිසාරයක් හදන එක මිනිසුන්ට පරිසාරය ආරක්ෂා කරන එක ඒගාවට ජලපෝෂක ප්‍රදශ ආරක්ෂා කරීම ක කටයුතු මේවත් මේකට අදාලයි. ඒවා විනාශස කරන්න කටයුතු යම් කිරි පාලකටයුතු කරනවා න ජනනායක කටුතු කරන පරපතල වැරද දක් කිය නිසා ජනාධිපත්තුමා පවාකිවා ගංගාවලට ජලය සපයන වනාන්තර ටික. ආරක්ෂා කරන්න වන ජී විසා වනසන්රක්ෂණ පාතමේතු බැදිල ඉන්නවා කියක. තියෙන හම කියත් දත් මේ වගේ පාල විතුමාගේ නියෝජිතය වශයෙන් ඇවිල ඉන්න පාලක මේ විදිර කරන පරපතල බැරද්දක් අනිත්්‍යක තමයි මේ ඇවිල්ල අධි සංවේදී කලාපයක්ැේ ගම් පාදිස්ත්‍රික්කය තියෙන මේ භූමි භාගය. එතකොට මේ වරසන්ර රක්ෂිතය. එතකොට මේක ඇවිල්ලා ගස් වර්ග සහ සොත්තෝ වරග විධයි. වෙනත් ප්‍රදේශවල ටාවෙන්ක නූ සත්ත්වෝ අර්ක විශේෂමයක ඉන්න. තරලා ඉගාවටක ගම්පහාවැනි ප්‍රදේශයක තියනි ඉතාම දුර්ලභ ගණ වනතරයක්ම මේ ප්‍රේ සාමාන්‍යට නගරයක නගරයක නතර නය ොච දැ ලන්න වා අපට ැන් මේත සිංරාජයට යනකොට පුතුමාකාර ගතට සිරසක් දැනෙන්නේ. ඉගාවට අපිට විඩාව සම්පූර්ට සංසිීදල යන. මේ නගරයේ අපින්නේ මේ ම කාෂ්ටික ව ග නගරයක. බදුනගරයක යන අවසාන ජලපෝෂික ප්‍රදේශය සහ හරිත වනන්ත්‍රය විනාස කරනයගරක බරපතල වැරැද්දක්. එනිසා මේක මේ සමහල්ලා අපි දැක්කේ ගිරිය පුප්පගෙන සමාර ඇමතිවරු වේටිකාවට් නැගලා කෑගහනවා. ි මාධ්‍යවලට මේ වෙලා ප්‍රසංසා කරනවා. මේ මාධ්‍ය තමයි මේ විදිට මේ වනන්ත්‍රට කාරක්ෂා කල දෙන්න කටයුතු කරන්නේ. ෙනිසා අපි දැක්කාද රට පුරාම වනන්ත්‍ර විනාශක නැත්තරම මේ ජනාධිපදිතුමාට අපි මේවා පැහැදිලි කරන්නේ එතුමාට මේ කවර වරිකිල්ලාේ. අර වැරදි චිත්‍රයක් ලබාදීලදවන්දන්නේ නෑ. ඇතුමාම පිබඳ අවබෝධ කරගන්න උත්සාහගන්නි වන. එනිසා අපි මේ ආණ්ඩුවට පැහැදිලි කරලා දෙන්නේ අපි ආණ්ඩුව සහයෝ ගතිට වැඩකරපු අය නිසා. එනිසා අපි මේ කියන්නේ එතුමාට මේ අවබෝධ කරගන්න හමාන්‍ය විනාශරලාගේාට පසේ ඔබතුමයි අපි ඔක්කොම දැඟලුවට වැඩක්ේ නන. එනිසා අපි කියන්නේ. අනිත්ක තමයි මේ මාධ්‍ය මාධ්‍ය තමයි රටේ ජනතාවගේ ආරක්ෂතිව. ඒ ජනතාවට යම් විපත්්‍යයක් කරදරයක්ෙන නගේ හැම වෙලාවකදීම. පිසිටි නවාද්‍ය මාධ්‍ය ආරක්ෂාකිරීම මේරට නායකය විදිට බූතුමයි කාරපාය. තිෙනිසා යම් කිසි මාධ්‍යයකට මාධ්‍යවලට තර්ජනය කිරීම සුදුසුකායකයාවක්න මේ සාමාන්‍යෙන් පාලන බලයෙන් පිරිහෙනවා කියලා දැනනාහම එක සමාල්ලාට තමන් ඉන්න තනතුර පිළිබඳව තමන්ගේ ක්‍රියාකාර් තේ පිබඳ නොදන න දැනු හම් මේගේ ේව කරන නි ි ජා පුත්තුමාට. ආවේකශීදී නොී මේ පිළිබඳම මාධ්‍ය හිතනත් ආරක්ෂක කරන්නේ ිනිසේ මොකක්ද කියන්න කියලා අවබෝධ කර ගන්න ගෙනකයි අපිමේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි බලන්න ඕනෙ මේ සුනකාවලෝකන නේ සිංහාවලෝකනේ. සුනකාලෝකන සි සනකාවලෝකනය කළ ගැන්නේ. බල්ල යමක් පිළිබඳව බලන විදිිය. බල්ලට ගලක් ඇැ්වා හම. බල්ලා යන්නේ ගලපසු පසකිල් ලබ ලකා කටින් ගන්න. ඒක වැඩක් වෙන නෑනෙේ. ංහාව ෝකනය කළලා කියන්නේ සිංහයට කලක් ඇැහම සිංහ ගලදියා බලන්න ගලා ය කොහෙෙන් දෙ කියලා බලනවා. ඒකගේ අපි ඔබතුමන්ටක් කියන්නේ. ඔබතුමා බලන්න ඕනේ සුන් සිංහාව ලෝකනේ. සිංහාව ලෝකන බැලු හමතයි හොට බුද්ධිය පැදිර පෙන්නේ. එනිසා මේ මෙච්චර මේ ජාතික සංවිධාන. ඒවගේ මේ අණ්ඩුව හදන්න සහයෝගෙදීපු. ආමුදුරුවරු ඒවගේ මේරටේ මාධ්‍යාත ඔබතුමල්ල හදන්නම සහයෝගදීීම මාධ්‍ය යතන. ඒගේ කෑගහල හඩනාගල බතුමාට කියන්නේ යැයි මේක සිංහල ලෝක නේ බලලා මිතන මොකක්හරි වැදත් න. දෙ අපි උදාරයක් ඉදිර ගත්තාම. අද වල් සපුගල ගොබීන් මහා විශහල පශ්නයකට පත්වෙලා තින. ඒ මිනිස්සුන්ගේ මේ ගිය වසර තුලද විතරක් ඇලිගල මනිස්සු විසිදෙනෙකට වැඩ මැල්ලතිීනවා. ඒමගේ අලිත් තීට ඩි ප්‍රමාණය මැරිල් තින. එකක අල්ි ි ගැම ඇ ේතු. මේ ආඩුව වෙන්න ප්‍රබල ඇමතිවරයගේ හංචයියු. ඒක යන වල් සපු කල ගැන සූරය වැැවතින රක්ෂිතයේ අක්කර පනස් දෙදාහක් රක්ෂිතය අකර දහදාකට වැ වැඩි ප්‍රමාණයක් කැලේ ඇතුනෙන් කපල. කපල මේවයි කෙසෙල් ඉගාවට පොල් ඒ ම මගේ දවල් දාල රන කට එක්කනෙකොට සමල්ලර හහි චයි වග අර පාය වි රගෙන සි. තැන් කැලේ ඇතුලේඋනහම කැලේ ඇතුට වදින කලේ ඇතු නලි තමන්ගේ වාසභූමියනේ වාසභූමිය තියන ප්‍රදේශය න කෙල් බලයක් බලිය අද කාග කෙ ඒක හහි ගන ංගුහම ඇතුලින් විඩි තිය හරි බෝතු ක් ඩි හ අි ටි හර ලවන එලව හම අර ල්පන ග පේ ප්‍රදේශ ේ ර ම යනවා. ටැනල එිය එලියට කියෙල ගම්මනල නරටක් ටිකයි අවද හ ගත් නකොට මනිසුරවා මනිස්සුන්ට ගලා ගවල්ලට ගලාල පුඩටුරලම දැන් තම පේනමකද වැරද්ද කියලා. වැරද්ද ගැන දේශපාලන හහිචය වන්දිිපට්ටකන් කරන ඇ මේ සම්පූර්ණයම කැලේ විනාස කරෙන යනවා. නිසා මේ කෑගාල කියන යතාර්තය අවබෝධ කරගන්න කියලා අපි මේ ජනාධිපත්තුන් ඇතුර වන්ඩලෙට කියන්න තියනිසා. ඒ අප හිතරවා ොපුරු නොදුන් නොබෝකාලයකදම යථාර්ථවාදීවයි කියලා. මේකේ තියනෙ මේ ගම්පා දිශ්‍රික්කයම තියෙන රක්ෂිත වනාන්තරයක් අක්කර සී අයිතින්නේ. මේ අකර සීයත් දැන් මේක ඇතුළට මේ මෙද දේශාලනකය ඉන්නම තන්ගේ හෙන්න්ජයියෝටික හිංඟවල මේ ඉඩන්ටික දීරිවෙරලා මේක වගා කරන්න අරකයි මේක එකක උඹනාානෑ. අපි දකින මිනිසන්ද ෙවල් නැත්තන් ඉඩන්න නැත්තං ඉඩන් දෙන්න ඕන. ඒ න තන ඇැන්නද අපි දක්යි පෙද න ජීවන සරක්ෂණ පාර්මේන්තුෙන් යික කැලේක ිනිස ගලවන දැක්කාම දුකයි තමයි දරුවොත් රගෙන අම ාතර දුවනවා. හැබැයි ඒක දැක්කාම හැබැයි අපිට ඒට වඩා වටිනවා වනය ආරක්ෂාරනක රක්ෂතය ආරක්ෂා කරනක. මොද ඒමිනිස්සුත්ි අවසාන සුම් පොද ගන්නත්මක. අවසාන දියප ොෙ මේට ැැ ල ු ර ද. පාත් ට හද දල ව දාල්ිවල මේ සම්පූර්ෙන් ආරක්ෂා කරන කටයුතු කරන අපි කිය මේ රටේ සුද්දගෙන් මේ රට නිදහස් කරගන්නකොට වන ජ වනගහනය සියයට අසුවකට වැඩි ප්‍රමාණයක් තිබුණා. අදව නොකොට ඒක සීර විසිහය කලා කියනෙ සියර විශහයක් නෑ සියර දාහතයි දසම පහක් වගේ ප්‍රමාණයක් තින හොදරට සමීක්ෂණය කළ වරන්නගෙන කාරනාවත් මේ වෙලාද අප අවධාරය යුක්ව කියනවා එතකොට මේ විදියට විනාශලා යන මේක අප ආරක්ෂා කරගත් නැොත්තේම. වර දා යනකොට ගහ ොද වෙන්නේ. සයට පහක්වෙයි ඊළඟ ආණ්ඩුවගත්තාම සහට දෙක්වෙේ ඊළඟ අන්ඩුවගත්තාම හට බිඳුවක්වෙයි ඉට පස ොකද වෙන්නේ. අවසාන බුසුම් පොදකුත්නෑ ජලපොදකුත්නෑ ආකාරමිලේ මනිස්සු මියදරන මමාපොලෝමත ඒය අතාර්ය අවබෝධ කරගන්නිට ැත්තමේ ආ්ඩුුවත්තක ප්‍රශ්යක් ඇත්තෙත්න ඩ කාත්තක ප්‍රශ්නයක් ඇතෙත්න අපි ඒ වෙනුව කතාය කරන්න ඕොනෙ. එක අපේ වගකීමක් යුතුකමක් ඒක තම අපි මේ කරන්න එනිසා. අවරුවත් මේකට උරනවෙන්න ඕන නෑ උරන නත් අපිට ප්‍රශනයකුත් නෑ අපට අහිම වවෙන්න දකුත්නෑ මතුේ හි ම වන්න දෙකුත් නෑ අපට මිනිසු පැම මනිස ොනාාගලත් අපට දාන ිකාරගෙන විල්ල ප ප්‍රකවවාලාග මිනිස ැද අත්තන අපට ආඩුුවල ත රපවාාද කිසිසේත් මනයන කරනවත් ලාද ශේෂ මතකර නන නිෙ රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.